අයිබෝවන් සිල්දනටම සුබ සන්ධ්‍යාවක්. මම ඉසෝරා ඇකඩමි ආයතනයේ අපි පසුගිය දිනේ පවත්වුවා කුඩා දරුවන් සඳහා ජපන් භාෂා පන්තිය. එතෙන්දී අපේ ඉසෝරා ඇකඩමි ආයතනයේ පන්ති අපි පවත්වන්නේ අපේ ඉසෝරා edu.lk කියන අධ්‍යාපනික වෙබ්සයිට් එක හරහා. මේක අධ්‍යාපනය සඳහාම සකස් කරලා තියෙන education කියන කැටගරිය යටතේ සකස් කරලා තියෙන වෙබ්සයිට් එක isora.edu.lk කියලා තියෙන එකයි අපේ ඇඩ්‍රස් එක. ඉතින් මේක හරහා තමයි අපි දරුවන්ට අපේ Zoom පන්ති ටික සියල්ලක්ම online පන්ති ටික ලබලා දෙන්නේ. ඒතර මේක ඒ වගේම තව මතක් කිරීමක් කරන්න මේ වෙබ්සයිට් එක මෙතන පැඩ්ලොක් එක තියෙනවා. ඒ වගේම අපේ HTTPS කියන ආරක්ෂිත තත්ත්වයට යටතේ තමයි අපේ වෙබ්සයිට් එක සකස් කරලා තියෙන්නේ. එහෙනම් ඔකට ගෙවීම් සම්බන්ධයෙන් මේ වෙබ්සයිට් එක කරා කරන ගෙවීම් සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ ආරක්ෂිත ක්‍රමවේද අපි අනුගමනය කරලා තියෙන නිසා ඔකට මේ දවස්වල දකින්න ඇති TV එකේ වෙබ් අඩවි හරහා ගනුදෙනු කරද්දී මේ ආරක්ෂිත IP අතුරු දාපු මේ සංකේතය තියෙනවද කියලා බලන්න කියලා වෙබ්සයිට් එක. ඉතින් ඒක ඒ යටතේ තමයි අපේ වෙබ්සයිට් එක අපි පිළියෙල කරලා තියෙන්නේ. හරි. එතකොට මෙතෙන්දී මේ තියෙන ඔයාලගේ Japanese class එක මම ඔකට WhatsApp group එකේ link එකක් කියවලා තිනවා. මෙන්න මේ link එකෙන් click කරාම ඔයාලට ජපන් පන්තියට යන්න පුළුවන්. හරිද? එතකොට මම මේ click කරොත් එහෙම ඔයාව ජපන් අපේ පන්තියට ගෙනියනවා. මේ තියෙන ඔයාගේ පන්තිය. එතකොට මේකට ඇතුළත් වෙන එක තමයි මම දැන් කියලා දෙන්නේ. ඔයා මෙතෙන්ට දැන් click කරලා ආවට පස්සේ මේ තියෙන ඔයාගේ පන්තියද කියලා බලන්න නම වෙලාව online මේ කාලේ මේ විස්තරයක් තියෙනවා පන්තිය ගැන. ඊට පස්සේ ඔයා මෙතන සහභාගී පන්තිර ඇතුළත් වන්නන් ගණන කියන එක ධන ලකුණු ක්ලික් කරලා එකක් කරන්න. එතකොට ඔයාගේ මෙතන වටිනාකම පන්ති මුළු පන්ති ගාස්තු රුපියල් 1000යි කියලා පෙන්වනවා. ඊට පස්සේ ඔයා මෙතන කරන්න ඕනේ මේ පන්තිර ලියාපදිංචි වන්න කියන තැනට ඔයා ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාම ඔයාව චෙක් අවුට් පේජ් එකට අරන් යනවා. හරි. රයිට්. එතකොට එතන ඔයා මෙතන ඔයාගේ නම විස්තර ටික පුරවන්න ඕනේ. නම පළවෙනි නම, දෙවෙනි නම, නගරය, WhatsApp අංකය, ඊමේල් ලිපිනේ. ඊට අමතරව මම දැන් මේකට මම log වෙලා ඉන්න හින්දා මගේ password එක මෙතන ඉල්ලන්නේ නැහැ. හැබැයි ඔයාගේ ඊමේල් එකයි password එකයි දෙකම ඉල්ලනවා. ඔයා එතකොට මින් ඉදිරියට පන්ති වලට සම්බන්ධ වෙනකොට මේ website එකට සම්බන්ධ වෙනකොට ඔයා මේ website එකට login වෙන්න ඕනේ. ඒ login වෙන්න ඔයා පාවිච්චි කරන්න ඕනේ මේ ඔයාගේ ඊමේල් address එක. මේක මගේ ඊමේල් address එක. මේක නෙවෙයි ඔයා පාවිච්චි කරන්න ඕනේ. ඔයාගේ ඊමේල් address එක සහ ඔයා මෙතෙන් ලබා දෙන password එක. තේරුණාද? ඒක හොඳට මතක තියාගෙන තැනක ලියලා තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන ඔයා order කරන්න යන class එක පිළිබඳ විස්තර ටික. නේද? පන්තියේ නම, ගාස්තු විස්තර ටික තියෙනවා. මෙන්න තියෙනවා ඔයාට ගෙවන්න තියෙන අවස්ථාවන් දෙක. දැන් ගොඩක් දෙනා අපේ මගෙන් කතා කරලා හැවුවා මේකට cards payment විතරද කරන්න පුළුවන් කියලා. නෑ. බැංකු තැන්පතු කරන්නත් පුළුවන්. ඔයා cards payment select කරොත් cards payment එක කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා බැංකු තැන්පතු click කරොත් එහෙම ඔයා කරන්න තියෙන්නේ මේක place order කරන්න. බැංකු තැන්පතු select කරලා place order කරන්න ඕනේ. එහෙම කරාට පස්සේ ඔයාට order අංකයක් එක්ක සල්ලි ගෙවන්න ඕන බැංකු ගිණුම් විස්තර ලබා දෙනවා. හරි, ඒ ටිකට සල්ලි බැඳලා අර order number එක ඒ slip එකේ ලියලා අපිට WhatsApp කරන්න ඕනේ මේ අංකෙට. 070 122 0700 කියන අංකෙට WhatsApp කරන්න කියලා තමයි මෙයා කියලා තියෙන්නේ. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. රයිට්. අපි දැන් මෙතනින් බැංකු තැන්පතු select කරලා ඔන්න අපි place order කරනවා. හරි. place order කරාම මෙයාව අපිව අපිට බැංකු ගිණුම් විස්තර ටික මෙයා ලබා දෙනවා. ඒකට ඒ විස්තර වලට අපි ගිහිල්ලා ඔන්න දැන් අපිට place order click කරපු ගමන් ඔයා දීලා තියෙන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එනවා ඔයාගේ ඇනවුමක් ඔයා කරා කියලා. හරිද? ඇනවුමක් අපිට යොමු කරා කියලා ඔයාට මැසේජ් එකක් එනවා. ඒ වගේම අනිත් පැත්තේ ඊමේල් එකකුත් එනවා. මෙන්න මේ තියෙන්නේ order number එක. මේ order number එක තමයි ඔයාගේ බැංක් slip එකේ ලියලා අපිට වන්න ඕනේ. මේ තියෙන්නේ අපි සල්ලි ගෙවන්න ඕන ගිණුම් අංක දෙක. මේ ගිණුම් අංක දෙකට විතරයි ඔයා සල්ලි ගෙවනවා නම් සල්ලි ගෙවන්න ඕනේ. එක්ක සම්පත් බැංකුවේ අංකයක් තියෙනවා. එහෙම නැත්නම් BOC අංකයක් තියෙනවා. මේවට සල්ලි ගෙවලා ඒ රිසිට් පත මත මේ 49 39 කියන අංකය පෑනින් ලියලා අපිට වන්න ඕනේ. WhatsApp කරන්න. ඊට පස්සේ අපි මේ WhatsApp එකයි මේ details ටික අපේ website එක කරා අපි check කරලා ඔයාව ඔයාගේ order එක අපි complete කරනවා. ඔයාව class එකට join කරගන්නවා. තේරුණාද? අන්න ඒක තමයි බැංකු තැන්පතු වරා යනවනම් සිද්ධ වෙන්න ඕන දේ. දැන් අපි බලමු cards payment වලින් යනවනම් මොකද වෙන්නේ කියලා. මම ආයේ home page ගිහිල්ලා මම දැන් home page එකෙන් කොහොමද class එකට එන්නේ කියන එකත් මෙතෙන්දි කියලා දෙන්නම්. මේ තියෙන අපේ home page එක. මෙතනින් ඔයා Japanese for kids class කියන එක select කරලා
වැඩි විස්තරහා පන්තිර ඇතුළත් වීම කියන දණ ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා අපේ අර පුරුදු තැනට අපි නැවත රැගෙන යනවා. මෙතන විස්තර ටික බලලා ඔයා ඇතුළත් වන්නන් ගණන එකයි කියලා මෙව පන්තිර ලියාපදිංචි වන්න කියලා යන්න ඕනේ. හරි. එහෙම ගියාම අර පුරුදු විස්තර ටික එනවා. මෙතන වාගේ බෑන්ක් ඩීටත් වාගේ නමගම විස්තර ටික දුරකථන අංක ඊමේල් ලිපිනේ පාස්වර්ඩ් එක ඇතුළත් කරන්න ඕනේ. මේක කරන්න ඕනේ පාස්වර්ඩ් එකක් ඔයා දෙන්න ඕනේ පළවෙනි සැරේට විතරයි. ඊට පස්සේ ඊතුරු මාස ටිකේම වාට ඒ ඊමේල් එක හා පාස්වර්ඩ් එක හරහා මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් මම මේකට වෙබ්සයිට් එකට ලොග් වෙලා ඉන්න හින්දා තුෂාන්ත කියන නමින් ලොග් වෙලා ඉන්න හින්දා මගෙන් ආයේ පාස්වර්ඩ් එක ඉල්ලන්නේ නෑ. යා මෙතන විස්තර ටික මට යාම ෆිල් කරලා දෙනවා. හරි. දැන් මොන්න අපි දැන් යන්නේ බැංකු තැන්පතු වරහා මේ සෝරි මේ බැංක් මේ කාඩ්ස් පේමන්ට් හරහා කොහොමද පන්තිර සම්බන්ධ වෙන්නේ කියලා බලන්න. අපි ඒකට මොකද කරන්නේ මෙතන pay here කියන එක ක්ලික් කරනවා. pay here හරහා තමයි අපි join මේ කාඩ්ස් පේමන්ට් ආදරන්නේ. එතන pay here කියන එක ක්ලික් කරලා අපි place order කරනවා. එතන අපිට බැංක් කාඩ්පත් ගෙවීම කරන තැනට ගෙවෙනවා. හරි. මේක ගල්ලක් ආරක්ෂක ක්‍රම වේදෝ සිදුවෙන්නේ ඉන්න ඔන්නට ක්ලික් කියනවා කියන එක pay here කියන්නේ මහබැංකු අනුමත කාඩ්ස් පේමන්ට් වලට අනුමත ආයතනයක්. මෙතන තමයි කැටලොග් එක දාලා යකටි එක සිම්බල් කරලා තියෙනවා. මේ දෙන්නම කාඩ්වල නියෝන වීසා මාස්ටර් ඇමරිකන් එක්ස්ප්‍රස් ඔය විවිධ කාඩ් වර්ග කියලා එහෙම අද බැංක් ඇප් තියෙනවා සම්පත් බැංක වල නේද QR ඇප් එක iPay ඇප් එක වගේ වල ඊවටත් පුළුවන්. මෙයා අපිට වීසා එක දෙලේ කරමු. අන්න වීසා කාඩ් එක ගෙන කරාම මෙයා අපට කාඩ් විසර කාඩ් වල විසර රට ඉන්නවා. කාඩ් එකේ නම කාඩ් එකේ නම ගහලා තියෙන එක කාඩ් නම්බර් එක S VV නම්බර් එක කියන්නේ කාඩ් එකේ ප්‍රතිපත්ති ඉලක්කනක නම්බර් එකක් තියෙනවා. ඒක ඊපස්සේ expire date එක මාසය සහ අවුරුද්ද expire date එක විදිහට සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක බලලා මේක pay කියන එක ක්ලික් කරන්න තියෙනවා. ඒක මේ ගාන ගිලීම අපට ලැබිලා ඔයාලා automatically class එක complete කරනවා. ඒ class එකට ආව join කරනවා. අර බැංකු තැන්පතු වලදී visit table අපි manual කරන්න කොටසක් තිබු වෙන්නේ නැහැ. මේක ඉතින් automatically මේකට join වෙනවා. ඉතින් මේකට අපි කාඩ් පේමන්ට් එකක් අපේ වෙබ්සයිට් එකට හඳුන්වලා දුන්නේ දෙමෝපියංගෙම ඉල්ලීම මත. මොකද දෙමෝපිය කාර්යාලය වලයි කඩක සමාජයට බැංකු වලට විතර යන්න දෙන හැකියාව නැති වෙන්න පුළුවන්. සමහර දෙමෝපියෝ දරුවෝ මෙහෙ කියලා දෙමෝපියෝ ඉන්න පිටරටවල් වල ඒ කඩට පිටරටවල් වල ඉඳලා හරි මේ කාඩ් පේමන්ට් එක දරුවෝ පන්ති වෙනින් කරන්න අවස්ථාවක් සමහර දැඟලාට දරුවා ගෙදර ඉන්නවා අම්මා තාත්තලා කොළඹ එමෙන්න තරම් වර ගාල්ල මාතෘ පහේ දුර ප්‍රදේශයේ ඉන්න පුළුවන්. ඒකට ආයෙ බැංකු තැන්පතු කරන්න එකකට කරදර වෙන්න අවශ්‍ය නැහැ. කාඩ් එකේ මේ වරහ දරුවෝට ගෙදෙනලා පන්තිර සම්බන්ධින් පුළුවන්. ඒක තමයි අපි මේ පහසුමත් අපේ වෙබ්සයිට් එකට අපි අල්ලලා කරේ. මේ සියල්ලක්ම කරලා තියෙන්නේ ඔබේ සහ ඔබේ දරුවන්ගේ පහසුව වෙනුවෙන්. තේරුණාද? right. ඊට පස්සේ මම පෙන්නන්න කොහොමද මෙතන යහතෙන් අපේ ක්ලාස් වල සල්ලි වල ක්ලාස් වල ජොයින් වුණාම ඔයා පන්ති දින දවසමද කරන්න ඕනේ. පන්ති දින දවස කරන්න ඕනේ මම දැන් පෙන්නනවා. right. දැන් මම බලමු අපි ඔන්න අපි isora.lk කියන වෙබ්සයිට් එකට join වුණා. මේ වගේ link එක ඔයාගේ phone එකේ හැරි ඔයා save කරලා තියාගන්න උදේ click කරපුවාම වෙබ්සයිට් එකට join වෙන්න පුළුවන්. ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ මේකේ login වෙන්න ඕනේ. class එකට join වෙන්න කලින් login වෙන්න ඕනේ. හැබැයි මේක පොඩ්ඩක් කල් වෙලා ඇතුල කරන්න ඕනේ. class එකට හතර තියෙනවා නම් 4-10ක් දර වගේදී වෙබ්සයිට් එකට login වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ වෙබ්සයිට් එකට තමයි phone link එකේ මොකම දාලා තියෙන්නේ. හරි. මුලින්ම ආගෙන මම කිව්වා ඊමේල් එකට දෙන්න මේ ඊමේල් එක නෙමෙයි වාදිනේ ඊමේල් එකට දෙන්න එකයි ඒ පාස්වර්ඩ් එක ගෑම් එකෙන් ගහලා සයින් ඉන් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ලොගින් ඉන් සක්සස්ෆුල් කියලා ගන්න අපිව වෙබ්සයිට් එකට නැවපාරක් ගෙනියන්න. අන්න. ඊට මෙතන වල තියෙනවා my class කියලා බටන් එක. my classes අන්න ඒකට ක්ලික් කරන්න. හරිද? my classes කියලා ගන්න ඒකට ක්ලික් කරන්න. එතකොට මේ දෙන්නේ my class. මගේ class එක මෙතන වෙනවා. ඔයා අපේ නිලධාරියාට පන්තිතික මෙතන පෙන්නනවා. හරි. දැන් අපි මේක උදාහරණ කරලා ගිහිල්ලා බලුවොත් නේද view virtual info කියලා බලුවොත් මේ තියෙනවා පන්තිය. මේ තියෙන්නේ සජීවී zoom class එක. මේක 1.14ට හදපු class එකක්. එතකොට ඔයා ඊළඟ සතිය අපේ class එකට join කරනවා. එදා දිනෙන් මෙතන zoom link zoom class එකට join වෙන්න අපි අවස්ථාව දීලා තියෙනවා. එතන මේක click කරපු ගමන් ඔයා එදා දවසේ zoom class එකට යනවා. හරි. ඒ වගේම තමයි පසුගිය ප්‍රශ්න පත්‍ර නිබන්ධන මොනව හරි දීලා තිනා නම් ඒවත් අපි මෙතනම අප්ලෝඩ් කරලා තියෙනවා. හරි. ඒ වගේම වැදගත්ම දේ තමයි ඔකටට පසුගිය රෙකෝඩින් ටික මේ පන්තිර අදාළ රෙකෝඩින් ටික මෙතන බලා ගන්න පුළුවන්. මේ මාසේ ජූනි මාසයේ පන්ති රෙකෝඩින් ටික මෙතන බලන්න පුළුවන්. දැන් අපි ජූනි 6 වෙනිදා පන්තියක් කරා. සෝරි 7 වෙනිදා පන්තියක් කරා. ඒකේ රෙකෝඩින් එක ඔයා පන්ති මෙලදී ගත්තොත් එතන තියෙනවා. ඊට පස්සේ ඊළඟ ක්ලාස් එක තියෙන 14 වෙනිදා මෙතන 14 වෙනිදා නවින්
සූම් ලිංක් එකට සූම් ක්ලාස් එකට ජොයින් වෙන්න ලිංක් එක අපි හදලා තිනවා. ක්ලාස් එක ඉවරුනාම මෙතෙන්ට 14 වෙනිදා නමින් රෙකෝඩින් එක ඇතුළත් වෙනවා. එතකොට මේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේම දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ පහසුවකට සහ ඔවුන්ගේ ආරක්ෂාව ගැන හිතලා. එතකොට දරුවන්ට අනවශ්‍ය විදිහට WhatsApp තරහා තොරතුරු උමාර කරගන්න අවශ්‍ය නැහැ. සියල්ලක්ම අපි වෙබ්සයිට් එක හරහා තමයි ඔකට ලැබලා දෙන්නේ. ඉතින් මේ විදිහට තමයි පන්ති කටයුතු කරගෙන යන්න ඕනේ. එතකොට ඔකට මාසෙන් මාසෙව කට්ටිය මිලදී ගන්න පන්ති සියල්ලක් මෙතන ලැබෙනවා. එතකොට ඔකට අවුරුද්ද පුරාවට ඔකට කරන පාඨමාලාව නැවත නැවත නැරඹීමේ හැකියාවත් මෙතෙන්දි තියෙනවා. ඒ සියල්ල කරන්න පුළුවන් නම් ආගේ user name password එක පරිස්සම් කරලා අරන් තියාගන්න ඕනේ. ඉතින් දෙමාපියනි මේ දේවල් අපි මේ තාක්ෂණයත් එක්ක පුරුදු කරන්නේ ඇත්තටම දරුවෝ මේ දේවල් වලට හුරු වෙන්න ඕනේ. මේකත් දරුවන්ගේ IT දැනුම වර්ධනය වෙන්න තියෙන එක අවස්ථාවක්. මේ අධ්‍යාපනික වෙබ් අඩවි පරිහරණය කියන එක. ඒතර මේක අනිත් වෙබ් අඩවි වගේ නෙවෙයි. අධ්‍යාපනික වෙබ් අඩවියක් ඔයාලට දෙනවා edu.lk කියලා. ලංකාවේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන වෙබ් අඩවිය. මේකේ අනවශ්‍ය වෙළඳ දැන්වීම් කිසිවක් නැහැ. ඔකට පේනවා ඔක්කොම පන්ති ගැන විස්තර තමයි තියෙන්නේ. මෙතන අපේ දුරකථන අංක තියෙනවා, term and condition තියෙනවා, අපේ address එක තියෙනවා. හරි, ඒවට සම්බන්ධලා විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ පැහැදිලි කිරීම කරේ අද දෙමව්පියෝ කීපදෙනෙක් මගෙන් අහුවා කොහොමද ක්ලාස් එකට වෙබ්සයිට් එකෙන් ජොයින් වෙන්නේ කියලා. ඉතින් එහෙනම් මේ සම්පූර්ණ විස්තරය කටියට කරේ මේක බලලා ඔකට එහෙනම් අපේ ජපනිස් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඊට අමතරව තව ක්ලාසස් අපි තියෙනවා. තව ඉදිරියට තව පන්ති මේකට එකතු වෙයි. ඔකට දරුවෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරනවා නම් වෙනත් භාෂාවන් හදාරනවා නම් ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩි දියුණු කරගන්න අවශ්‍ය නම් ඒ සියලු පහසුකම් අපි මෙතන සපයලා තියෙනවා. හරිද? එහෙනම් බොහොම ස්තුතියි දෙමව්පියනි මේක බලලා මොනවා හරි තවදුරටත් ගැටලුවක් තියෙනවා නම් අපි දුරකථන අංක වලට කතා කරලා විස්තර දැනගන්න. බොහොම ස්තුතියි.